මේ මහා නාන්නේරිය වැවේ එක් කෙළවරක් මේ ආසන්නේ ප්‍රධාන මාවතක් දිව යනවා. ඉතින් මෙව ස්ථානයකට වෙලා පළතුරු බීම එකක් වොන්න බඩිරුම් කරලක් කන්න ඒ ගමන් මේ සුඳුරු දසුන් පෙළ නරඹමින් මේ වටපිටාවේ සෝභා සෞන්දර්යයේ රසය විඳින්න ඔබ අමතක කරන්නේ නැහැ. ඉතින් අපි එහෙම කතා කරද්දී එහෙම ඒ අපට ඒ ආස්වාදජනක වටපිටාව ගොඩනගෙන්න අපිට පළතුරු ටිකක් වගා කරලා තියෙන්නේ. පළතුරු ටික ලැබෙන්නේ කොහෙන්ද කියන කාරණේ. ඒ නිසාවෙන් සරුවස්වන් එක කෙන්බිම අපි සූදානම් වෙන්නේ එළවලු පළතුරු සහ අනෙකුත් බවභෝගයන්ගෙන් පිරුණු වගා බිමක සැරිසරන්න. මේ සරුවස්වන් එක කෙන්බිම සාර අපි මේ ඉන්නේ වගා බිමක කොල් බිමක උස්තැනක ඉදි වූ පැලක. මේ ඉන්නේ විවේකයක් ගන්න නම් නෙවෙයි. නමුත් මෙතන ඉඳන් බලද්දි මේ වටපිටාව හාත්පස හොඳට පේනවා. වගා බිම හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. බැලු බැලමටම කෙළවරට වන්නට බඩිරුම් වගා කරලා තියෙනවා. මේ පැත්තට වෙන්න වීගොවිතන පොල් ඒත් එක්කම අලුතෙන් පටන් ගත්ත පැෂන් ෆෘට් වගාවක් දකින්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මේ වගේ එක්ස්ටර්නල්ස් ඉඳන් නිරීක්ෂණය වෙනවා. ඒ තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඔවුන් දායකත්වය ලබා දෙනවා සහ ඔවුන් මේ ගොවි මහත්තුරුත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා මේ වගා කටයුතු කරගෙන යාමේදී. ඒක ඉතා වැදගත් කාරණයක්. අපේ කෘෂිකර්ම නිලධාරිතුමනි දැන් මේ වගා බිම කොහොමද ආරම්භෙන්නේ මේ වගා බිමේ තියෙන විශේෂත්වයයි. ඔව් අපේ ගිය අවුරුද්දේ 2019-20 අවුරුද්දේ ව්‍යාපෘතියක් ආවා අයවැය යෝජනාව අනුව පොල් යටතේ පැෂන් වගාව කියලා. එතෙන්දී අපි ගොවීන් 6 දෙනෙක් විතරම තෝරන් තිබ්බේ. මගේ කොටස ඉන්නවා 4 දෙනෙක්. ඒ ගොවීන්ට අපි පැෂන් පැල වර්ණ ගෝල්ඩ් කියන ප්‍රභේදයෙන් පැෂන් පැල 100ක් අක්කර කාලකට ලබා දුන්න නොමිලේ. ඊළඟට කම්බි ඒකට අවශ්‍ය කම්බි ඊළඟට කම්බි කණු සහ උපදෙස් නිලිය ලබා දීලා තිනවා. ඊට දැන් ඒක සාර්ථක කරගෙන යන අතරතුර මේ ගොවි මහත්තයෙක් දැකලා තමයි මෙයා මේක සෝස්සයෙන් පටන් ගන්න තියෙන්නේ. ඒක හරි වැදගත් කාරණා. ඒ කියන්නේ වෙනත් වෙනක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී ඒ පිළිබඳව දැකලා මේක පටන් ගත්තා. පටන් ගන්න එයාම හිතලා තමයි අපි කිසිම මේ සහනාධාරයක් තාම මෙයාට එහෙම ලබා දීලා නැහැ. උපදෙස් තමයි තාම ලබා දීලා තියෙන්නේ. දැන්ට මාස 3ක් විතර වගේ වෙනවා වගාවට. එතකොට හරි. මේ පැෂන් ෆෘට් වගාවට අමතරව මේ වගා බිමේ තියෙන අනෙකුත් වගාවන් පිළිබඳව අපි කතා කරමු. ඔව් වී වගාව තියෙනවා. ඊළඟට පොල් වගාව, බඩේ වගාව කරලා තියෙනවා දැනට. දැන් වර්තමානයේදී අපි කතා බහ වෙන අපිට ගැටළු සාගත වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි සේනා දරඹුවක් කියන කාරණේ හානිය. ඉතින් සමහර අපි ගිය ගොවි බිම් වල මේ හානිය අපිට වෙලාවට දකින්න හම්බුනේ නැහැ. නමුත් ඇතැම් ගොවි බිම් වලට හානි වරසක් වෙලා තියෙනවා. මේ අතර මේ ගැටළුව ඔබ දකින්නේ කොයි ආකාරයකින්ද? ඔව් මම දකින්න විදිහට නම් ගොඩක් මම අර මුලින් කලින් කිව්වත් වගේ අපි වගාවක ආරම්භ කරනකොට අපි සම්පිති හරහා ක්‍රියාත්මක කරනවා නම් ගොඩක්ම මුලින්ම දැනුවත් කිරීම කරනවා. කටයුතු කරන මාසෙක අහමාරක් වගේ යනකම් මේ බෙහෙත් එක අපිට ගැහුවොත් මේ ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම ගහන්න නැතුව අපිට පස්සේ
වගාව අඳුර ගන්න මේ හානි අඳුර ගන්න බැරි වෙලා හරි එහෙම ගැටලුවක් ආවත් අපිට පරක්කු වැඩි. ඒතර පොඩි ගැටලුවක් එනවා. දැන් ඔබ විශේෂයෙන් සඳහන් කරන කාරණා තමයි දැන් මේ සමිතිය කියන එක. මේ ගොවි සමිතිය කියන එක. මේ මෙහෙම ඒකරාශී වීම ඇයි වැදගත් වෙන්නේ? මොකක්ද ඒ එහෙම ඒකරාශී වීමක් අරමුණු කරගන්නේ? ඔව් ඒකරාශීමක් වැදගත් කියන්නේ විශේෂම දෙපාර්තමේන්තුවේ කිෂණ උපදේශකවරයෙකුට විශාල ප්‍රමාණයක් තියෙනවා බලන්න. තැන් තැන් වලට ගෙවින් ගෙට ගිහිල්ලා වගේ හැම බලන්න මේ කාලයක් මදි. වෙන තව රාජකාරී කටයුතු කියන්නේ රැස්වීම මේ වගේ මේ ඔව් වෙන කටයුතු බහුලයි බහුලතාවයත් එක්ක. ඒ නිසා අපි බලන්නේ ගොයෝ මේ පිරිසක්කට පණවිඩ දීපුවාම එතකොට එයා අර තව කාටරි කියලා මෙහෙම මේ මගේ හැම මේකෙත් මගේ වගාබි මේ හානිය තියෙනවා කියලා අර කටින් කට ගිහිල්ලා වගේ එහෙම දුන්නේ අලුත් ප්‍රභේදයක් කොරණ ගෝල් කියන නව ප්‍රභේදයක් තමයි ලබා දුන්නේ මොකද ඒකේ විශේෂත්වයක් තියෙනවා මාස හතරෙන් විතර අපිට අස්සන් නෙලන්න පටන් ගන්න පුළුවන් ඊළඟට අපේ කහ පැෂන් එකට වඩා රස් පැණි රස ගතිය වැඩි මේ ගෙඩියත් සාමාන්‍යයකට ලොකුයි ඒ තෝරගත්ත කට්ටියට අපි ආධාර ලබා දීලා තියෙන නොමිලේ තමයි ඒ ටික ලබා දුන්නේ හොඳයි අපි එහෙමනම් මේ ගෝබි මේ පැත්තේ ගිහිල්ලා අපි මේ තොරතුරු කතා කරමු සරුවස්සන් එක කෙම්බිම සාර මේ ෆැෂන් පැලට දැන් මාස දෙකක් වෙනවා පරතරය අරන් තියෙන විදිහ මම පොඩ්ඩක් කියන්නම් මීටර් දෙකහමාර තමයි මේ පරතරය තියෙන්නේ මේ පැල දෙකක් අතර මීටර් හතරහමාර එතකොට පැලයක් අපි මේ ෆැෂන් පැලයකට වල කපලා තියෙන්නේ අඩි එකහමාරේ වල මේකට අපි මේ පොහොර විදිහට යොදාගෙන තියෙනවා කොම්පෝස්ට් පොහොර ගොම පොහොර සහ කුකුල් පොහොර යොදලා තියෙනවා කුකුල් පොහොර අපි යොදා ගන්නවා ගොඩක්ම වටපණු හානිය මඩ පවත්වා ගන්න දැන් මාස දෙකක මට්ටමේ තියෙන පැලක් නිසා අපිට කප්පාදු කරගෙන යන්න පුළුවන් ඊළඟට කියන්න ඕනේ මේ 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 ගොවි මහත්තයා යොදාගෙන තියෙන්නේ අන්තර කට්ට තමයි යොදාගෙන තියෙන්නේ කැලෙන් කපා ගත්ත ඒවා එතකොට අපිට කම්බියක් අදිනවා අපි උඩින් GH 14ක කම්බියක් තමයි මේ අපි භාවිතා කරන්නේ එතකොට අපි කප්පාදු කරන වෙල ඒ ආධාරයෙන් තමයි මේ හඳවලා තියෙන්නේ මොකද අවුරුදු 5ක් විතර වගේ අපිට අස්සනක් ගන්න පුළුවන් ඒ නිසා කම්බියක් අපි භාවිත කරනවා ගොඩක් කට්ටිය කටු කම්බිත් භාවිත කරනවා ඒක විශේෂ දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ මොකද වැල් තුවාල වෙන්න බලනවා ඒ නිසා අපි නිර්දේශ කරන්නේ GH 14 ගැලනයිස් කම්බිය දැන් මේ ෆැෂන් වගමේ හොරණ ගෝල්ඩ් පැලයක් තියෙන්නේ මේක දැන් මාස දෙකක් විතර වෙනවා දැන් උඩට මේ කම්බිය දක්වාම මේ හැදිලා තියෙනවා දැන් මේක කප්පාදු කරන්න ඕනේ කප්පාදු කරන්න අපිට සෙක්‍රටරි උපකාරී වෙනවා අපි බලමු කොහොමද මේ ෆැෂන් පැලේ කප්පාදු කරන්න කියලා මුලින්ම මේකේ අපි මේ කම්බියට ළඟට එනකම්ම තනි තනි වැල තමයි මෙතන එනකම්ම ගන්න
इट पे मेतनिंग अभी मेतन नैवता कपाद गिरी मकर मेके एडलना अरहटन अंकुर अभी मेतनी कपल अयंकर अयंकर पास मेतन अभी मेतनी कपाद वेले इतना मेक मेक अभी दिखट मेतन तरह दलू दिख के दलू दिख का पास दलू दिख अंकुर दिख मे कंपी दिखे दिपेत्र अरगने दिपेत्र अरंगी आट पास वेले इनको अभी मे विधि आवा के बस मेघ अंकुर पल्ले हाट पल्ले हाट हेदेन हेदन पास मेतनी अड़िया तीयला इतनी इन वेलता अभी पल्ले हाट गाँ अड़ी अतर तुरा सीलम अंकुर अयंकर एक मेतनी मे अभी मेतनी अभी अड़ी के वेला पल्ले हाट मेतनी गाम बीमट अभी गाने सामान्य मेवागे प्रमाण को कपला इतने वत कर इट पास तव मेतनी तव अड़ी तव वेला पल्ले हाटे आवट पास ये मे वगे तीयन मे हेदन पहुर मे इकट संबंधित व्यवस्था वाल बाधा मैं कपल अयंकर गोल्ल निंदर में पिछद वगैंड तब मे असन अड़कर पुलवा ये वगे कटे तो अभी उपकार वेना मेवागे प्रश्न दवसक कोहमद अभी फैशन ये दुर्वाक बोन तिबुड़ाना थिंग मे फलदाव वेलद पोलटे को हना कुछ देश के बल प्रदेश अभी पिखट वेला तेना फैशन वगा करो हे संघ मेखिला अभी ये मस्त मेरे पिखट वगत्ते अभी धन गोवी पालस दिन पमन संबंध इतना दिन वगाकर रोड गोल के प्रभेदे एक हतरी मित्र अस्तन इलागान पटांगण पुलवा इतना मुलिंग अभी कि खतर पहा वगे तम मुलिंग अवरुद्धर कि दहाँ इक वेल की कटागण पुलवा वेल अखर वेल हरसी दाने पुलवा अभी बेलवे पौधल के आयतने संबंध कर गोविंग कटे संबंध अभी मेदी हर विद्य इस्तावर मीरा फैशन वगाकर लबादीन तम अभी उत्साहधरा क्रमवत्व वेडपिलीवेला क्रियात्मक उनोत् मे वगाकर अंट निशी अस्वन लबागा पूर्वा इतकोट ये क्रमवत्व यदि डिपार्टमेंट मेदी हिम मे अवबोधित वेदगा गोविंद मनवा सहयोग दीन मे गट ओ गोविंद गुडाक गेटे वेन प्रश्न फैशन फैशन गुडाक अडवीन अडवी गुडाक मेद असल सीय असू वगे मिल कड़ता आयानी ये तपिर गुडाक बलाने अभी कुशन भारमें यात्रा करना कैपेड सर आने यहाँ कृषिकार में पिलवे एक अभी मे अभी दिन सर आट कटा मे मगर पाल वस्तना आट में गैपेड सर संबंध के लिए साहति लागें इतकोट अभी सुपीर विन सामग अभी रस्ता ये विन शैल अभी लबादेन हेकिन पशुअस्त्र साक्षण आयतन संबंध कर मीट कलिंग सत्तना वयम रुचि नील बेड़ना साकाचा कर फैशन पलपे कह दंड अभी गोवि महत्व अड़मगाने समिति एक्कीन एक्का संबंध करना इतकोट किलो इकट असू अक्ने हमबीर ने फैशन वगैरह इतकोट ईट वड़ा वेडिमिला लबागेंड लबादेंड अभी लबागंड इट अम्बर पारिभोगान हो फैशन विधुर बोंड अवस्था लबादेंड उदाहरण अवस्था लबे के लिए बलपड़ती ओहो बलापुरतमा मे सारू महापुलवेन लबागण सारू अस्वेन अपे पारिभोगिकेन्ट ओन रुचि पारधि ओन कमति पारधि लबादेन हेकिवतेनो थिंग ये सदा क्रमवेदी अंतनो थिंग गोय महतुर वगाकर्ण कृषि कृषि उपदेशकवर ये सदा वाश उपदेश लबादेनो थिंग मेक क्रियात्मक ओहोत्
සාරු අස්සෙන්නක් වගේම සාරු ආදායමක් ලබා ගන්න පුළුවන්. मे पोल पहला गत्ते बीज गोभी पोले गत्ते कुछ कर मे हिंदा मे तुने तुने वड़वल का पड़ोने एक पोहरा दाँडो पोले कपला दाँडोने पोले विशे का कैल कैली कपला पोल पहले इंदोने इंदला इट पास मे अवृद्धि हमारे आप सरसे मे बेटिया दाँडोने वतुर नंदा पावती इट पोहर दाँडोने इट पास वतुर दाँडोने मेघाट सामान्यवृद्धु तुण तुण हमारा कि मे पहले मे मटम ऐन गुट इत मेघ हानिया गुड कल कुर्मी रथ कुर्मी तम एक एन्ने एक मे कुशी उप्रदेश मार्ग मगिंग अभी उपदेश गांडोणे एर तम अभी मे मटमट गांडोणे मे पोलपैली इत मे दवास पहाल पहाट नहीं गटे वत्र दीकालेटे मे वहीं अवश्य नी දැන් උනන්දුවක් තියෙන කෙනෙකුට තමන්ට තියෙන වටපිටාව බොහොම හොඳින් පරිහරණය කරගෙන අවශ්‍ය වගාවන් කටයුතු කරන්න පුළුවන්. මේ ඉන්නේ පියදාස මාමා. එතකොට දැන් අර ෆැෂන් වගාව වෙනත් කෙනෙක් කරනවා දැකලා එය ආරම්භ කරන්න සෑහෙන උත්සාහයක් අරගෙන කුෂ් කර්මදේශක මහත්තයාගේ උපදෙස්ත් එක්ක ඇවිල්ලා අර වැඩේ පටන් ගෙන තියෙනවා. ඒ කොහොම වුණත් මාමා कोई खाले कितना दमी गोवी तेन खाटे तो पटांगा दने टावरों दो अतरप पहाक किधर है ना पोल हिट वांडे इतने काले आपे ता तलागे मामले का इंदर पे गोवी तेन वड़ा करा इतिंगर सार्थ का आपे इतिंगर युगदी भी करगने आंडे इतिंग गोवी तेन खाटे करगने पे की ने तम्हे पटांगा थी मगे मैं इस रिंदा बालापुर द्वातीबा पोल उपदेश उपदेश इतने मुकदार हों पोहर लिंदाल हदागण काबिणी पोहर दगावट युद्ध ने तम सार्थक क्रम तेल पोहर बस विसने कैमट गंड उपदेश फैशन वगैरह आरंभ करने के लिए मैं अमतर हुआ मनोवध हादल दिए फैशन वगैरह अमतर तीनों में तीबूट तीनों वंबूट तीनों पोल तीनों केसर तीनों वी वगैरह कर ला तीनों अतर मैसे वेटगुरु दान दे कपला तीनों ये वगैरह कर रखने आना है जी कोहमत आधा है मैं सेकसेंड नहीं देंगे मैं निष्पादन कोहमत वेलंद पोटे इतनी साधारण मिला क्वेटन आज अपट कैमरे परभोजन सदा गंडपूल
ඉතුරු කොටසක් මේ අපිට ආදායම් වෙන්න ගන්නත් පුළුවන් ආදායම් වෙන්න බලන්න පුළුවන් දැන් මේ පොල් අත්ත උඩ අත තියාගෙන ඉන්නින්දා ඔව් දැන් මේ සාරේට පොල් වගාව තියෙනවා ඔව් මෙයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තර්ජනේ කවුද මේකත් තමයි අලින්ගේ කාර්යදේ අනිත් එක මේ කළු කුරුමිණයා ඉන්නවා ඒකට බොහොම අමාරු බේරෙන්නේ දැන් මේ වෙනකොට අර බිඩ බේරලා උඩට ආවට පස්සේ රතු කුරුමිණයා කියලා ඉන්නවා ඌට කුසිකර්ම උපදේශ මහතුර අපේ සංවර්ධන දාදී ඉන්නවා එයාන උපදේශ මත තියෙනවා බෙහෙත් දාන්න ඉතින් ඒවා දාන්න දැන්ට මේ කළු කුරුමිණයා දානවා කපුරු බෝල ඒකට යම් මර්ධන වෙනවා ඔව් වණාලින්ගෙන් එව්වට ඉතින් කරන්ට් එකක් ගහගෙන ඒ වගේ දේවල් කරගන්න ඕනේ ඉතින් දැන් අලියෙක් ආපුවාම හානි කරන්නේ සම්පූර්ණ ගහම බිම දාලා දානවා මිසක් ඊළඟට ඌ පරිභෝජනය කරන්නේ කොයි කොට පරිභෝජන කරන්නේ මේ ගොබේ කෙරවලේම හරිය මුල හරිය ගොබේ තමයි අදින්නේ මෙහෙම අලියාවිලා උඩට ඉතල ගොබේ තියෙන සුදු පාට දැල්ල හරියක් ඇතුලේ කඳ ඇතුලේ ඒක විතරයි කන්නේ සම්පූර්ණම ගහ විනාශ වෙනවා ඒ කියන්නේ පොඩි කොටසක් ගන්න ගහම විනාශ වෙනවා විනාශ වෙනවා හැබැයි ඒකේ තව දෙයක් තියෙනවා ගොවියන්ට දැනගන්න ඒ ගොබේ ඇද්දාට පස්සේ අපි මෙහෙම හොඳ වැලි මිටක් දැම්මොත් ආපහු ගොබේ එනවා ඒක ඉතින් සාර්ථක නැහැ ඉතින් මෙරිලම යන්නේ එහෙම එන ගසුත් තියෙනවා තමන්ගේ කෘෂි දැනුම පාරම්පරික දැනුම වගේම අපි උපදේශක මහතුරුන් ලබා දෙන දැනුමත් එක්ක මේ තමයි මේ අය ගොවිතැන් බත් කරන්නේ. ඉතින් මෙහෙම කියද්දි මේ වටපිටාවේ ඇවිදගෙන යන්නේ හිතයි මේ අපි යන්නේ ගොවිපළ පැත්තට. යම් යම් යම්.